හරි Apple කම්පැනි එකක් හරියන්නේ නැත්නම් ඔයාලට මොකක්ද හරියන්නේ කියලා දැන් මගෙන් අහලා ප්‍රශ්නෙට මම දෙන උත්තරය තමයි ඔයගොල්ලෝ බලන්න එහෙනම් කම්පියුටර් එකක් ගන්නේදී මම නම් කියන්නේ හොඳම එකක් ගන්න එපා දරුවනේ මොකද හොඳම එකක් ගත්තොත් සමහරලාට ඔයගොල්ලන්ගේ මුදල් මේ කාලේ තියෙන හොඳම එක තව අවුරුදු දෙකකින් විතර ඒක හොඳම එක නෙවෙයි ඒක ඉක්මනට වෙනස් වෙනවනේ තාක්ෂණය ඉතින් ඔයා හොඳම එකකට වියදම් කරොත් සමහරලාට ඔයගොල්ලෝ ඔයාට එක ගලවලා බලන්නවත් හිතෙන්නේ නැහැ අයියෝ සමහරට ලක්ෂ ලක්ෂයක් එකමාරක් දීලා කම්පියුටර් එකක් ගත්තොත් ඔයාට ඔක කැලි ගලවන්න හිතෙන්නේ නැහැ නේ හැබැයි ඔයා හිතන්න පාවිච්චි කරපු කම්පියුටර් එකක් ගත්ත කියලා දැන් මම මම උදාහරණයක් විදිහට මම මගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න මම ලැප්ටොප් එකක් ගත්තා ඒකේ ගාන රුපියල් 15000ක් මම පාවිච්චි කරපු එකක් ගත්තා මට රුපියල් 15000 හැබැයි වගකීමක් නැහැ ඒ වගේ දේවල් හිතන්න වගකීමක් නැහැ කැඩුනොත් මම හදාගන්නවා ඉතින් මට ඒකට දරන්න පුළුවන් කින්ද ඒක කරගන්න පුළුවන් කින්ද මම ඒක ගත්තා. ඉතින් ඕගොල්ලන්ට සමානලට කැඩුනොත් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවනම් ඕගොල්ලන්ට වගකීමක් රහිතව පරිගණකයක් ගන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරපු පරිගණකයක් සාමාන්‍ය හොඳ තත්ත්වයේ පරිගණකයක් virtualization enable කරන්න පුළුවන් මට්ටමේක ඔයාට ගන්න පුළුවන් 4GB වගේ RAM එකක් තියෙන. ඒ වගේම dual core හරි එහෙම නැත්නම් i3 වගේ මැෂින් එකක් රුපියල් 20000ට 25000කට වගේ ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. හැබැයි වගකීමක් ගොඩක් වෙලාවට හම් වෙන්නේ නැහැ. හරි ඊළඟට ඉතින් මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා ඔයගොල්ලෝ නිකන් ගිහිල්ලා බලන්න පුළුවන් කම්පියුටර් එකක් ගන්න කලින් නිකම්ම ගන්න එපා ගිහිල්ලා. ඔයාලා යන්නේ මේ වගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා අර සාමාන්‍ය ලංකාවේ තියෙනවනේ පාවිච්චි කරපු බඩු විකුණන ප්‍රසිද්ධ වෙබ්සයිට්ස් එකක් මේක. ඔගොල්ලන් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ ඉන්න ප්‍රදේශය අනුව කොළඹ නම් ඔගොල්ලෝ ඉන්නේ ඒක සිලෙක්ට් කරලා ඔයාලා බලන්න පුළුවන් කොහොමද i3 4GB වගේ ලැප් එකක් වෙන්නේ කියලා බලන්න පුළුවන් i3 හැබැයි වගකීමක් වන්න හම්බෙන්නේ නැහැ ගොඩක් වෙලාවට 4GB වගේ එකක් නිකන් සර්ච් කරන කීවර්ඩ් එකක් දාලා හරි මේ තියෙන i3 මං කියන i3 4GB කම්පියුටර් එකක් වල රුපියල් 17000කට ගන්න පුළුවන් දැන් i3 4GB කම්පියුටර් එකක් 17000ක් කියන්නේ හොඳ ප්‍රයිස් එක හරි එතකොට අනිත් පැත්තට මේ ලැප්ටොප් එකක් ලැප්ටොප් එක නම් ටිකක් ගණන් බලමු ලැප්ටොප් මගෙන් දැන් චුට්ටක් ගණන් වැඩි වෙලා තියෙන දැන් මේ දවස්වල මේක ඩෙස්ක්ටොප් එකක් i3 මේ තියෙන i3 Samsung ලැප් එකක් දෙනවා මේක නම් බැටරි එක නෑ මම හිතන්නේ 35ක් විතර වෙනවා 25කට කොහොමත් ඔයාලට ලැප් එකක් ගන්න ලැප් එකක් නෙමෙයි කම්පියුටර් එකක් ගන්න පුළුවන් 25කට කොහොමත්ම ප්‍රශ්නයක් නැතුව ලැප්ටොප් චුට්ටක් විතර මේ දවස්වල මාකට් වැඩි වෙලා තියෙන 39කට තියෙනවා අර උගලන් තව ඔයලා බලන්න පුළුවන් අඩුම ගණන් වලට අවශ්‍ය සමහර වෙලාවට ඔයාලට හම් වෙන්න පුළුවන් 41 55 58 මේ 27 i3 මම කිය 25කට සමහරට හොයා ගන්නද 25 i3 4GB හරි සමහරට ඔයගොල්ලෝ මේ වෙද්දි i3 4GB ලැප් එකක් අරන් තියෙනවා නම් රුපියල් 80000ක් 90000ක් දින ඉතින් ඔයාලට පොඩක් දුක හිතෙන්න පුළුවන් නේද ඇයි මේ මේක යූස්ඩ් එකක් බලන්න මේකේ තත්ත්වය මොකද කියලා මොන හරි රෙපයර්ස් තියෙනවද කියලා DVD ROM එක වැඩ කරන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ස්ක්‍රීන් එකේ පොඩි ලයින් එකක් යනවා කියලා දාලා තියෙනවා සුදු පාට මේ මේක. මේ මේකින් ස්ක්‍රීන් එක ගොඩක් වෙලා තද වෙලා ප්‍රෙස් වෙලා තමයි මේ ලයින් එක යන්නේ. ස්ක්‍රීන් එක දැන් මේ වගේ අඩුපාඩුත් බලන්න ඕන මොනවද තියෙන්නේ කියලා හරි. ඒ දෙපැත්තම බලලා ඔයාලට සාධාරණ මිලකට පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන්. හැබැයි අලුත් එකක් ගන්නවා නම් ඔයා වගකීමත් එක්ක ගන්නවා. මම කියන්නේ අලුත්ම එකක් ගන්න යනකොට වැඩිපුර වගකීමක් දෙන තැනින් ගන්න කියලා. මොකද ඒක සරල උත්තරයක්. හැම කම්පියුටර් එකකම දැන් අලුත් කම්පියුටර්ස් අර ඉස්සර මාපු කම්පියුටර්ස් තරම් රිලයබල් විශ්වාසනීය නැහැ. හරි ඉස්සර මාපු කම්පියුටර්ස් තරම් විශ්වාසනීය නැහැ. දැන් මේ මේ මම පෙන්නපු එක මම පෙන්නනවා මගේ වීඩියෝ එකේ මේ බලන්න මේ කම්පියුටර් එක මේ මේක අවුරුදු 25ක් පරණයි. අවුරුදු 25ක් පරණ කම්පියුටර් එක මේ මොනිටර් එක නම් ඊටත් අවුරුදු 30ක් විතර පරණ හරි 30ක් කියන්නේ කීයද දැන් 2020 කියන්නේ 90 දැන් 25ක් විතර පරණ
95 විතර. හරි. ඉතින් ඒ වුණාට අදටත් හොඳට වැඩ කරනවා. හැබැයි එහෙම වැඩ කරන්නේ නැහැ. දැන් අලුතෙන් එන කම්පියුටර්ස් එහෙම ඉච්චර කාල වැඩ කරන්නේ නැහැ. ඒවා අවුරුදු 3යි 4යි. එතනින් පස්සේ නැස්ති වෙලා යනවා. හරි. ඊළඟට නිෂ්පාදකයාගේ වගකීම සහ දීර්ඝකල වගකීම කියලා තියෙනවා. නිෂ්පාදකයා වගකීම කියන්නේ මේ හදපු කෙනා දෝෂයක් වුණොත් එයා භාණ්ඩය වෙනුවෙන් දෙනවා. දැන් HP වලින් manufacturer warranty කියලා කියනවා. නිෂ්පාදකයා HP නම් HP සමාගමෙන් දෝෂයක් නව භාණ්ඩයක් හෝ නඩත්තු කිරීම කරලා දෙනවා. ඒ වගේම extended warranty කියලා කියන්නේ කඩේ නැත්නම් වෙළඳ සමාගමේ මොකද්ද වෙළඳ ආයතනය විසින් දෙන වගකීම මේකට යම් කිසි මුදලක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ අය කරනවා. දැන් ලැප්ටොප් එකේ වගේ මේ මුදල් සාමාන්‍ය රුපියල් 50,000ක් වෙනවනේ. ඒගොල්ලෝ කියනවා මිල 60,000ක් වෙනවා. හැබැයි අපි අවුරුදු දෙකක extended warranty එකක් දෙනවා. කියලා කියනවා. ඒකේ තේරුම යා රුපියල් 10,000ක් වැඩි පුර අරගෙන ඔයාලට තව අවුරුදු කීපයක වගකීමක් දෙනවා. ඒ වගේම සර්විස් වරන්ටි කියලා තියෙනවා. නැත්තම් වැඩබිමේ වගකීම. ඒ කියන්නේ කොටස් සඳහා විශේෂ වගකීම් කාලයක් වෙනම දෙන වෙලාවක් තියෙනවා. හරිද? මේ කොටසට මෙහෙමයි කියලා මේ නඩත්තු කිරීම, කොටස් මාරු කිරීම වගේ දේවල් වලට සමාන සර්විස් වරන්ටි කියලා එකක් දෙනවා. එතකොට මේ එකයි මේ දෙකයි එකතු කරලා සමානලාට සර්විස් වරන්ටි කියලා ඒගොල්ලෝ කියනවා වැඩි කාලයක්. කොහොම වුණත් දැන් මේවා දැන් ගන්න නිෂ්පාදකයාට කොච්චර වගකියන්න පුළුවන්ද? නිෂ්පාදකයාගේ වගකීම වැඩි නම් ඇත්තට මේ භාණ්ඩේ විශ්වාසනීයයි. අයියා නිෂ්පාදනය කරගෙනාම විශ්වාස කරනවා මේක මෙච්චර කල් අවුලක් නැතුව දුවයි කියලා. ඊළඟට මේ වගකීම ඕගොල්ලන්ගේ ආරක්ෂාවට. දීර්ඝකල වගකීම හෝ වැඩබිමේ වගකීම ඕගොල්ලන්ගේ ආරක්ෂාවට. හැබැයි මේ වගකීම තියෙනවා නම් විශේෂයෙන්ම ඇනවල එහෙම ස්ටිකර් එකක් ගන්නවා. ඒ ගලවන්න පුළුවන් තැන් වල ස්ටිකර් එකක් ඊට පස්සේ ඔයාලා ඒක ඩැමේජ් කරගන්න එපා. ඒ ස්ටිකර් එක ඔයාලා අතින් ඩැමේජ් වුණොත්, ඉරුණොත්, ඔගොල්ලෝ ඒක අයින් කරොත් ඒක කැතයි කියලා. මොකද වෙන්නේ? ඒතර මේ වගකීම නිකම්ම නැති වෙලා යනවා. හරි, ස්ටිකර් එක දාහන්නේ ගොඩක් වෙලාවට ගලවන තැන්වල. ඉතින් ඒතකොට එයාලා හිතනවා මේක ගලවලා තියෙනවා. එහෙමනම් අපිට වගකීමක් දෙන්න බෑ කියලා කියනවා. ඒ වගේම ගොඩක් තැන්වල ඔගොල්ලෝ මේක වටගත්තොත් ෆිසිකල් ඩැමේජ් වුණොත් උඩකින් වටගෙන කැඩුනොත් හරි වතුර දාගත්තොත් ඒ වගේ ඒවට වගකීම දෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. එහෙම දේ වගකීම දෙන්නේ නැති තරම්. ෆිසිකල් ඩැමේජස් වල වතුර හලා ගත්තොත් ඒ කියන්නේ අපේ ඒකෙම දෝෂයක් ආවොත් තමයි වගකීම බොහෝ විට දෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේක බිම දාලා පොළවේ ගහලා කඩලා වාහනයක් එක උඩින් අරන් ගිහිල්ලා එහෙම ඉල්ලුවොත් වගකීම දෙන්නේ නැහැ. එතකොට වෛරසයක් ගිහින් වගේ වුණා නෑ. ඒව ප්‍රශ්නයක් නෑ. ඒ වගේ වට පුතේ ප්‍රශ්නයක් වෙන්නේ වෛරස් එකක් ගියොත් ඒවට ඩේටා ටික සමහරවිට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒත් වගකීම නොදී ඉන්නේ නැහැ. ඒ වගේ ඒවට දෙනවා. හරි. ඊළඟට ඔයගොල්ලෝ තවත් සලකා ගන්න ඕන දෙයක් මේකත් මේ ටෙක්නිකල් නෙමෙයි තාක්ෂණික නොවන දෙයක්. ඒ තමයි මිල. මං කියවනේ වැඩි මිල එකක් ගන්නකොට ඔයගොල්ලෝ හිතන්න මේක අත්‍යවශ්‍ය වුණා විතරක් ගන්න. දැන් ඔයගොල්ලෝ ගන්නවා ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක් තියෙන i7 අලුත්ම ජෙනරේෂන් එකේ 16GB RAM එකක් තියෙන මැෂින් එකක්. අරගෙන මොනවද කරන්න කියලා බලමු. අරගෙන ඔයගොල්ලෝ කරන එකම දේ Word Excel PowerPoint. ඉතින් අපරාදේ. Word Excel PowerPoint run කරන්න i7 newest generation එකේ මැෂින් එකක් අරගෙන 16GB RAM එකක් දාලා ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක් දාගන්න ඕනේ. Word Excel PowerPoint කරන dual core machine එකක් more than enough. හොඳටම ඇත. හරි. ඒතකොට එහෙම කරනවනම් අපරාදේ. එහෙම කරන්න එපා ඔයගොල්ලෝ බලන්න. ඉතින් ඒ වගේ කම්පියුටර් එකක් ඕනේ මේ සමහර වීඩියෝ එඩිට් කරන්න. ඔයාලා රැකියාවක් කරනවා නම් රැකියාව වශයෙන් වීඩියෝ එඩිට් කරනවා නම් ඒ වගේ පරිගණකයකට යන්න වෙයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට සාමාන්‍ය මට්ටම එකක් ගත්තම ඇති. ඊළඟට අලවියෙන් පසු සේවා. තාක්ෂණමාර ගොඩාක් ආයතන වලින් දෙනවා. තාක්ෂණික උපදෙස්, තාක්ෂණික සහාය වේ පුතා කිව්වා වගේ වෛරස් එකක් ගියොත් එහෙම දර තාක්ෂණික උපදෙස් තාක්ෂණික සහාය සාමාන්‍යයෙන් දෙනවා ගත්ත තැන සාමාන්‍ය. හරි. මම දන්නේ ඒවා හරියටම වෙනවද කියලා මෑතකදී නම් බෙස්සරණ බොහෝ විට ගත්තම තාක්ෂණික උපදෙස් ලබා දීම සිදු වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඇහුවොත් දැන් ඔය මූලිකව error එකක් ආවොත් HP සමාගමෙන්ම HP එකෙන් ගත්තොත් Dell එකෙන් ගත්තොත් Dell සමාගමෙන්ම ඔයාලට ඒව සඳහා උපදෙස් දෙන අවස්ථාවලුත් තියෙනවා.
ඊමේල් එකක් එවන වට ගන්න ඊළඟට හරි අවසාන විදියට තියෙන ඔයගලන්ට මේකේ මොනවාද මේ කෙවෙනි සහ ජාල සම්බන්ධතා මේ පාඩමේ අන්තිමටම තියෙනවා කොහොමද පරිගණකයක මොන වගේ පෝඩ්ද තියෙන්නේ හරි ඒ වගේම කොහොමද මේව ජාලගත කරන්නේ මං කව විශ්ව ශ්‍රේණි බස්සෙ මේක ගැන මම කතා කරා දැන් මම නිකන් මේ නෝට් එක කියනවා විතරයි USB කියන එකට ඕනම දෙයක් සම්බන්ධ කරන්න පුළුවන් පරිගණකේ ඕනෑම දෙයක් මේ තියෙන්නේ මුද්‍රණ යන්ත්‍ර මූසිකය ස්කෑනර් hard disk external cameras digital cameras barcode memory card readers pen drive ඕනම දෙයක් සම්බන්ධ කරන්න පුළුවන් මේ තමතර තව මොනවද ඔයගොල්ලෝ දන්නේ මෙතන නැති දෙයක් කියන්න බෑ USB එකට සම්බන්ධ කරන්න පුළුවන් මෙතන නැති දෙයක් මොකක් හරි කියන්න Arduino board Arduino board එක තව ඒ කියන්නේ වෙනත් පරිගණකයක් සම්බන්ධ කරන්න පුළුවන් Arduino board එකක් කියලා කියන්නේ පුතේ තනි පුවරුවේ පරිගණකයක් තනි පුවරුවේ පරිගණකයක් එහෙම එකක් සම්බන්ධ කරන්න පුළුවන් තව මොනවද එච්චරද headphones headphone සම්බන්ධ කරන්න පුළුවන් තව fan එකක් සම්බන්ධ කරන්න පුළුවන් පුළුවන් fan එකක් අපිට නිකන් රස්නේ වැඩි නම් අපි පාවිච්චි කරන තැන තියෙන මෙන්න මේ වගේ USB සම්බන්ධ කරන්න පුළුවන් fan තියෙන මේ තියෙන චූටි fan එක ඒසම් මොනිටරුත් තියනවා නේද USB එකෙන් සම්බන්ධ කරන්න පුළුවන්. ඔව් වෙනම එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් මොනිටර්ස් USB ගොඩක් ඒවට එනවා නේද USB fan USB light ඕන පොඩි light එකක් සම්බන්ධ කරගන්න. මෙති එතන අපිට වැඩිපුර ආලෝකයක් අපේ keyboard එකට ගන්න ඕන නම් USB light එකක් සම්බන්ධ කරන්න පුළුවන්. මේ වගේ. මෙතන තියෙන මේ USB light එක USB fan එක USB light එකක් තව මොනවද? එච්චර. මේ අපේ ප්‍රවදර එක USB monitor. හරි. USB monitors. විශේෂ monitors තියෙනවා මේ extend කරන්න පුළුවන් ඒවා USB හරහා. තව දෙන්නේ නැහැ extend කරන්න. තාවනම් පුළුවන් pen drive මෙතන තිබ්බ නේද ඒක නะ මේ තියෙන්නේ කො නැද්ද flash මේ තියෙන flash මතක දාවක pen drive headset එක කිව්වා headset පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් USB හරහා සම්බන්ධ කරන්න පුළුවන් හරි USB හරහා ගොඩක් දේවල් සම්බන්ධ කරන්න පුළුවන් පරිගණකයට lights fans වගේ දේවල් පවා පුළුවන් light fan වගේ දේවල් පවා පුළුවන් ඉතින් මෙතන තව තියෙනවා keyboard අයව නම් තියෙනවා නේද keyboard mouse ඒවා කොහොමද පුළුවන් හරි ඊළඟට speaker speaker පුළුවන් sound card පුළුවන් external sound card දෙන අයවත් ලියාගන්න speaker external sound card ඒ වගේ දේවලුත් සම්බන්ධ කරන්න පුළුවන් අපි අමතර ටික පොඩක් ලියාගමු නේද පැන්සලකින් හරි හරි එතකොට USB light USB fan USB light USB fan USB single board computer කිව්වෙ මෙන්න මේ වගේ එකක් Arduino කියලා කියන්නේ තනි පුවරු පරිගණකයක් ඒ වගේම තව තියෙන Arduino අරුණම Raspberry Pi කියලා තියෙනවා ඒකට විශේෂයෙන් operating system එකක් පවා දාන්න පුළුවන් මේ තියෙන මේකත් තනි පුවරු පරිගණකයක් මේකෙත් ඔක්කොම තියෙනවා මේ තියෙන මේකේ processor එක තියෙනවා USB තියෙනවා power තියෙනවා මේ USB network එකක් තියෙනවා හරි ඒ වගේ ඔක්කොම තියෙන
තනි පූර්වයේ පරිගණකයක් මේක මොනිටරයකට සම්බන්ධ කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා HDMI කේබල් එක මේ HDMI කේබල් එක හරහා මොනිටරයකට සම්බන්ධ කරන්න පුළුවන් මේවට අපි කියනවා තනි පූර්ව පරිගණක ඒවත් USB හරහා සම්බන්ධ කරන්න පුළුවන් ඊළඟට external hard disk එක external hard disk එකත් හරි ඒක මේකේ තිබ්බද මම දැමේ තියෙන්නේ external hard disk තියෙනවා නේද හරි අවසානයේ තියෙනවා ජාලකෙවෙනිය මම කිව්වා ජාලකෙවෙනියයි පාවිච්චි කරන්නේ ජාලගත කරන්න කියන පරිගණක හෝ පරිගණක උපාංග ජාලගත කරන්න අපි මේක ඉගෙන ගන්න ඉදිරියට ඒකට තමයි ජාලකෙවෙනිය පාවිච්චි කරන්නේ පරිගණක හෝ පරිගණක උපාංග ජාලගත කරන්න කියන කම්පියුටර් දෙකක් තුනක් සම්බන්ධ කරන්න ඕගොල්ලන්ට තියෙන එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි නං ගෙදර තියෙන මැක් මැෂින් එකකට එක කම්පියුටරයකට විතරයි නම් ඉන්ටර්නෙට් තියෙන්නේ. ගෙදර තව කම්පියුටර්ස් දෙක තුනක් තියෙනවා නම් නැත්නම් එහා පැත්තේ ගෙදර තව කම්පියුටර් එකක් තියෙනවා යාළුවෝගේ එකක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒවා ජාලගත කරන්න. එකල අර තියෙන කම්පියුටර් එකකට තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිත් ඒවාට දෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ යාළුවෝගේ ගෙදර ස්කෑනර් එකක් තියෙනවා නැත්නම් printer එකක් තියෙනවා ඔයාට නැහැ. ඔයාලා දෙන්නම කල්පනා කරනවා මේ printer එක නැත්නම් ඔයාගේ අක්කා ළඟ හෝ අයියා ළඟ printer එකක් තියෙනවා ඔයාලා ළඟ නැහැ. ඔයාට පුළුවන් මේක network කරන්න, ජාලගත කරන්න. එතකොට ඔයාටත් පුළුවන් එකකින් print out කරන්න. ජාලගත කරන්න අපි මොනවා හරි share කරගන්න, communicate කරන්න ඕන. ඊළඟට ඒකම කරන්න පුළුවන් තව Bluetooth සහ Wi-Fi හරහා. ඉතින් Bluetooth ගත්තම මේක පොඩ්ඩක් මීටර් 10ක් විතර තමයි වැඩ කරන්නේ. මේ Wi-Fi ගත්තම මීටර් 50ක් 100ක් අතර ප්‍රමාණය වැඩ කරනවා. ඉතින් මේවත් තෝරගන්න ඕන අපේ computer එකේ Bluetooth තියෙනවද, Wi-Fi තියෙනවද කියන එකත් වැදගත්. මොකද ඒක ජාලගත කිරීමේදී වැදගත් Bluetooth තියෙනවද Wi-Fi තියෙනවද කියන එක. හරි. එතකොට සාරාංශය වශයෙන් ගත්තොත් මේ තියෙන්නේ තාක්ෂණිකව අපි සකසන වේගය, රුධිරකයේ ධාරිතාවය, මතක ධාරිතාවය සහ තිරේ ප්‍රමාණය. තාක්ෂණික නොවන විදිහට ගත්තොත් මිල වගකීම, සමාගමේ කීර්ති නාමය සහ අලෙවියෙන් පසු සේවය. වගේ දේවලුත් අපිට සලකන්න වෙනවා පරිගණකයක් මිලදී ගැනීමේදී. ඉතින් මේ තියෙන්නේ මේකට උදාහරණ කීපයක්. සකසණයේ වේගය අනුව කොහොමද වෙනස් වෙන්නේ වර්ගය සහ වේගය අපි මේ මුලින් ඉගෙන ගත්තා. ප්‍රධාන මතකයේ ධාරිතාවය අනුව කොහොමද වෙනස් වෙන්නේ සහ පරම්පරාව අනුව රුඩතටියේ ධාරිතාවය තිරයේ ප්‍රමාණය මේ තුනෙන් හොඳම මොකක්ද කියන එකත් අපි කතා කරා CRT හොඳයි හැබැයි ප්‍රමාණය විශාල විදුලි පරිභෝජනයක් වෙනවා LCD වල දීප්තිය අඩුයි හැබැයි LED වල සාමාන්‍ය හොඳ දීප්තියක් තියෙනවා CRT තරම් නැති වුණා දීප්තියක් තියෙනවා ඊළඟට අපිට තියෙන මේ VGA VI HDMI මොනවද තියෙනවද කියන එක ඒ වගේම sound card එක මොන වගේද VGA card එක මේක දීලා නැහැ දෘශ්‍ය පත කියලා තියෙනවා ශබ්දපත වගේම දෘශ්‍යපත කියලා තියෙන එකක් අපි බලන්නේ කොහොඳයි. එතකොට ඕවා තමයි අපි පරිගණකයක් මිලදී ගැනීමේදී තාක්ෂණික පරිවැය සැකසීම පරිවිතර සැකසීමේදී බලන්න ඕන දේවල්. ඉතින් මේ ටිකත් එක්කම මේ පාඩම අපේ අවසන් වෙනවා. ඉතින් ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ විද්‍යුත් පැතුරුම්පත්. මීට කලින් අපි වැඩපොත කරන්න ඕන. ඉතින් අපි ලබන සතියේදී වැඩපොතේ අවසාන ටික ඔගලන්ට පුළුවන් තරම් කරන් එන්න. අපි සාකච්ඡා කරමු ලබන සතියේදී වැඩපොත පුළුවන් තරම් කරන්නේ වැඩපොත ඔයගොල්ලෝ ළඟ තියෙනවා ඇති කියලා මම හිතනවා හා නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න ඉන්නකොට දෙක කරලා ඉන්න අපි සාකච්ඡා කරලා බලමු වැඩපොතේ පාඩම් ටිකත් ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඊළඟ පාඩම ප්‍රායෝගික පාඩම විද්‍යුත් පැතුරුම්පත් හරි එතකොට ප්‍රායෝගික පාඩමක් මම මේකත් ටිකක් වෙනස් විදිහට කරන්නේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ කරන්න නැතුව මම බලන්නේ Google Docs වලින් කරන්න පුළුවන් ද කියන එක. එතකොට අරකේ කරන එක ඔයගොල්ලෝ Google Doc එකට දාන්න ඕනේ. එතකොට මටත් මෙහෙම බලන්න පුළුවන් අනිත් අයටත් බලන්න පුළුවන් ඇත්තටම ඔයාලා කරනවද කියලා. හරි. ඉතින් එහෙම තමයි අපි මේ පාඩම ඉගෙන ගන්න. එතකොට අපි මේ ඔන්ලයින් ඉගෙන ගන්න එකේ තියෙන වාසි තමයි ඔය. හරි ඔයගොල්ලෝ වැඩි දැන් කම්පියුටර් වගේ එකක් ඔන්ලයින් ඉගෙන ගද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩිපුර ඉගෙන ගන්න. මොකද ඔයගොල්ලෝ පාවිච්චි කරන්න මේපයි මේක. හරි. එහෙමනම් දරුවනේ අපි ලබන සතිය ඉදිරි ටික කතා කරමු ගැටලු මොනවා හරි තියෙනවද මෙතනට නිකන් ගැටලු මොනවා හරි තියෙනවද
කාට හරි. පරිගණකවල පරම්පරාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙතන තිබ්බේකද? ප්‍රධාන මතකයේ පරම්පරාවද? ද පරිගණකවල පරම්පරාව. පරිගණකවල පරම්පරාව. පරිගණකවල පරම්පරාව කියන දරුවනේ අර මූලිකවම තිබ්බේ මේ මම උගලගේ පන්තියේදී නෙමෙයි හතේදී වගේ කතා කරා. අර ඉස්සරම තිබ්බ කම්පියුටර්ස් ගත්තම අපි කියන පළවෙනි පරම්පරාවේ වැකියුම් ටියුබ්ස් රික්තක නල පාවිච්චි කරපු පරිගණක. එහෙම වාලා තියෙන ඉතිහාසයේ තිබ්බ විශාල පරිගණක තිබ්බ. මම මේකට නෝට් එකක් ඕගොල්ලන්ට දෙන්න. මට හිතෙනවා ඒක හොඳයි කියලා වඩා මට දැන් පෙන්නන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් ලොකුයි. පිගත්තොත් පරිගණක ඉතිහාසය ගත්තම හරි පරිගණක ඉතිහාසය ගත්තම පරිගණක ඉතිහාසයේ දරුවනේ තිබ්බ මෙන්න මෙහෙම 1940 සිට 56 දක්වා පළමුවන පරම්පරාව 56 සිට 63 දක්වා දෙවන පරම්පරාව තුන්වන පරම්පරාව සහ හතරවන පරම්පරාවත් වර්තමානයේ පවතින පස්වන පරම්පරාව හතරවන පරම්පරාව දෙකේ සම්මිශ්‍රණයක් දැන් තියෙන්නේ මේ විදිහට පරිගණක යුග රික්තක නල භාවිතා වෙච්ච පැරණි යුගයේ පරිගණක මේ තියෙන දෙවන යුගය දෙවන යුගයේ පරිගණක ඊළඟට තුන්වන යුගයේ පරිගණක සහ අවසානයේ හතරවන යුගයේ පරිගණක කියන අද භාවිතා කරන මේ තිරයක් සහිත ඒ වගේ පරිගණක හතරවන යුගයේ මේ මූලික අවදීදී හතරවන යුගයේ අද පාවිච්චි කරන පරිගණක වශයෙන් පරිගණක පරිණාමය වුණ ආකාරය තමයි පරිගණක පරම්පරා කියලා කියන්නේ මම මේ මේක ඔයගලන්ට නෑ නේද මේක තියෙන්නේ 6 හෝ 7 7 තියෙන්නේ මොකද හරි කමන්නේ මම ඔයගලගේ group එකටත් මේක එඩ්මඩු එකටත් මම මේක share කරන්න එතකොට මේක කියවලා බලන්න පුළුවන් එහෙම කරන්නද මේක ටිකක් දිගයිනේ එහෙනම් එක පාටම උත්තරයක් දෙන්න දලා අදහසක් ගත්තද නේද පුතේ ඔව් හරි මම මේක ඔයගලගේ එඩ්මඩු group එකට දාන්න වෙනත් මොන හරි ගැටලු තියෙනවද? හරි මම හිතනවා එහෙමනම් ගැටලු මොකුත් නැතුව ඇති කියලා දරුවනේ අද අදට අපි එහෙමනම් පාඩම නවත්තමු. අපි ලබන සතිය ඔයගොල්ලෝ ඉදදී මතක් කරලා ගෙදර වැඩක් විදියට මම කිව්වා වැඩ පොත කරගෙන එන්න. වැඩ පොත කරගෙන එන්න. හරි homework එකක් විදියට එක මතක තියාගන්න. එහෙමනම් හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක් අපි ලබන සතියේදී හම්බ වෙනවා. Thank you sir. Thank you sir.